Garu Munasarunu Mantri Tumeni Mulima Mang Isutuante no, may Avasta Mat Labadi Magan. Malanka Janata out of Pahadli Karana Vishala Dirga Vistaret Tino. Pahugi Kale, Lankawe Saha Loke, Janata Paksha Vipaksha, Nalika Haraha, Kadian Nalika Haraha, Janamadi Haraha, Sanskarne Kala, Sanskarne Nokala, Vikurti Kala, Vikurti Nokala, Venas Kala, Venas Nokala, Magei Kien, Saha Ma, Samagei Kien, Sangwadi Edunaya Kien, Otukaruan. Toroturu Sapeannan, Upaya Dutian, Deshapalaknyan, Deshapalana Pakshavala Nayakayan, Vinisuruvarun, Agamika Nayakayan, Niyojitayan, Agamika Niyojitayan, Vyavasayakayan, Adhikaranayata Sambandha, Kriyakarin, Evagema Vindita, Vidhi Ganikavan, Kalakaruvan, Arakshaka Anshe Niladarin, Kala Sangma the Mangitani, Lanka Janatawa, Pakshavi Pakshavidin, Turava, Sravanekala. Meva Sambando Pahuge Tike, Me Parliament to Maginama Kiamin, Karabu Kata Silo Deval, Mama Hagan Hitia, Remand the Katavilla. Mategan Uttara Bandinet, Avasta Tibune, Mulasaru Mantri to Mini. Ma Eserm, Puat Patwarta, Sangma the Yuad, Saji Visakata Silo Theatre, Mamupeksha in Balangitia. පාලුගේ වළං විදිනා වගේ ඒවා කිව්වා මිසක් ඒකට සම්බන්ධ වුණු පාර්ශවෙන් උත්තර බඳින්නට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ හින්දා මේ අවස්ථාව මා ඒකට යොදා ගන්නවා. ගරු මුලසරුණු මන්ත්‍රීතුමනි මගේ දුරකථනය මගේ ගෙදර තිබුණු ලැප්ටොප් එක hard disk එක ඇතුළු මේ සියලුම උපාංග මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එයාගේ වරත්සාද කඩ කරමින් හතරවෙනිදා රාත්‍රියේ එකපාරම පොලිසියෙන් ගෙදරට ඇවිල්ලා මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට තියෙන වරත්සාද එක බලද්දි එකවරම ඇවිල්ලා සියලු දේවල් අත්අඩංගුවට ගත්තා. මෙතන ඉඳ කාට හොය ඒ දේ වුණා නම් මං ඒ විරුද්ධ ඒක නැගී සිටිනවා. මෙතන ඉන්න අයට එයාගේ පෞද්ගලික සංවාද ඇති, එයාගේ දුරකථනවල ඡායාරූප ඇති, තමුන්ගේ පෙම්වතියන් එක්ක කරපු සංවාද ඇති, නොයෙකුත් දේවල් ඇති. පෙම්මතයන් සමග සංවාද කළේ මේ ලෝකේ මාපවණක් නොවේ. ඉතින් මේ සේරම එකවර පොලිසියෙන් අරන් ගියා. අරන් ඒ අරන් අරගෙන ඒවා අවසරයකින් තොර ඔබතුමාගේ සංවාදයක් තියෙනවා. මා එහෙනම් මේ සේරම ගරු මුලසරණ මන්ත්‍රීතුමනි මුලින්ම මම මේ පොදු ජනතාවට මම මේ කතාව කියන්නේ ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලනවා දූෂණ හෙලිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙලිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලනවා මා හිතාමතා මේ හෙලිදරව් කරේ නැහැ මේ මගේ ගෙදර ආරක්ෂාවට වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි hard disk මිසක් මං කවදාවත් එලි කරලා කාගේවත් පෞල් ජීවිත කාගේවත් සාමය නැතිකරන ඒව දෙයක් මම හෙලිදරව් කරේ නැහැ ඒක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරිකගේ කුඩු නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරලා කියනවා ලංකාවේ ජනතාවට ඒ වගේම මම කියනවා මට වෙන දුරකථනයක් නැහැ 2015 ජනවාරි 8 වෙනිදා රෑ 12ට එයාපෝට් වල හොරුවල්නවා කියලා ආවා. ආවා ආණ්ඩුව මොකද කළේ? එදා රෑ චොපර් දෙකක් දුන්නා හොරුන්ට පැනලා යන්න. ඒක තමයි තිත්ත ඇත්ත. මුල් ටිකේ සිරිසේන මහත්තයාට ගරු කරනවා මුල් ටිකේ අල්ලන්න හැදුවා. මොකද්ද උනේ? ඊට පස්සේ බැඳුම් කර වංචා වුණා. බැඳුම් කර වංචාවේ ඇලෝසියස් මට කතා කරපු ෆෝන් කෝල් එකක් මාළඟ තියෙනවා. ඒ කෝල් එකේ මට සල්ලි දෙන්න හදපු කෝල් එකක් මාළඟ තියෙනවා. ඒකයි මම බය නැතුව ඉන්නේ. මොකද එයාට කියන්න බෑ මට කතා කළේ නෑ කියලා. මොනවද කතා කරපු කයක් තියෙනවා. ගරු මුලසරණු මන්ත්‍රීතුමනි අපේ ගෙදරට සජීවි සාකච්ඡාවකට කවුරු හරි හිරු දෙරණ සියත මොකෙක් හරි ආවත් මම මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් තියාගන්නවා. මගේ කතාව විකෘති කරලා දාන හින්දා
මගේ පෞද්ගලික කැමරාමන් කෙනෙක් මුළු කතාවම පටිගත කරනවා. මොකද හිරු එකේ යන්නේ රේනට ඕන කෑල්ල. දෙරණ එකේ යන්නේ මාමිත්‍ර දිලිජ් ජවිරට ඕන කෑල්ල. සියත එකේ යන්නේ එයාට ඕන කෑල්ල. ඒවා වෙනස් කරන්න නොකරන්න තමයි මම සදී සාකච්ඡා මම ඉන්නේ ඒවා වෙනම කැමරාවකින් රෙකෝඩ් කළා. අද ඒකේ ප්‍රතිඵල මම භුක්ති විඳිනවා. මම බය නැහැ. මොකද මට කතා කරපුවා මාළක තියෙන නිසා. පහුගිය ටිකේ මේ සේවල් වුණා. පහුගිය ටිකේ සරත් අඹේපිටිය මහත්තයව දැවන්ත ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් දුන්නා කියලා මුලසිරුමුණුට මන්ත්‍රීතුමනි පොට්ට නව්ෆර් විසින් ඝාතනය කළා. පොට්ට නව්ෆර්ගේ ගෝලෙක් එළිය වමන දැම්මා. ඒ වමන සාම්පලයක් අරන් තමයි හොයාගත්තේ. අන්තිමට සරත් අඹේපිටිය මහත්තයා කුඩු නඩුවක කුඩුකාරයෙක්ට මරණ දඬුව දුන්නා කියලා ගෙදර පෝටිකෝව දුල වෙඩි කාලා මැරුණා. ඒ බය මේ දැන් ඉන්න කුඩුකාරයෙක්ගේ මරණ දඬුවම දුන්න පද්මිනියෙන් රණවක ගුණතිලක් තිබුණා. ගරුතුමිය නුනාසුරු මන්ත්‍රීතුමනි මේක තමයි තිත්ත ඇත්ත. ඒ නඩු තීන්දුවේ හිටපු මොරායස් මහත්තයා නඩු තීන්දුව දීලා බයට තහිටි වලට ගියා, පැනලා ගියා. පද්මිනියෙන් රණවිදික ගුණතිලකගේ දරුවට රොයල් එකට ඉස්කෝල යන්න විදිහක් තිබුණ නැහැ. එතුමිය මට කතා කළා. කතා කළා කිව්වා මගේ පුතාට ඇසිඩ් ගහන්න ඉන්නවා මේ මදාවි කුඩුකාරයවා. ඒ හින්දා එයාට පොලිස් ආරක්ෂාව දෙන්න කියලා මම කතා කළා. මම කතා කරලා පූජී ජයසුන්දර කතා කරලා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කතා කළා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා. මම පොලිස් කාර්යයක් ඇව්වා වාහනයක් එක්ක ඒ විනිසුරුවරියගේ පුතාට ඇසිඩ් ගහනවා කියලා කිව්ව හින්දා. ඒක වැරදිද? ඒක තමයි තිත් ඇත්ත. මෙතන කිසිම බලපෑමක් කළේ නැහැ. ඔය කුඩු කාර්යයගේ නඩුවේ බුවන කළු විහාරේ මලල්ගොඩ එතකොට පිරසා දෙප් පංච පුද්ගල විනිසුරුවන් විසින් සහ ත්‍රී පුද්ගල විනිසුරුවන් විසින් මරණ දඬුවම දුන්න කෙනෙක්. අද මේ අය කුඩු කාර්යය වෙනුවෙන් කතා කරනවා. සමහර ස්වාමින් වහන්සේලා කුඩු කාර්යය වෙනුවෙන් කතා කරනවා. ඒ හැමෝගෙම හදවත දන්නවා මේ කුඩෙක් මේ ඇවිල්ලා අපේ සරත් විජේසේකර මහත්තයා කිව්වා වගේ නිමි ආහාර පාලන තුන හන්දියේ හිටපු විකුණපු රෙස්ටුරන්ට් එක හිටිය කැෂියර් කෙනෙක්. අද කොහොමද කෝටි ගණන් හොයලා තියෙන්නේ? ආදරණීය ජනතාවගෙන් මං අහනවා මේ කුඩු සල්ලි මේ අය වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩ්ඩෝ කුඩ්ඩන්ගේ සල්ලි ගත්ත ස්වාමින් වහන්සේලා ඉන්නවා. කුඩ්ඩන්ගේ සල්ලි ගත්ත ප්‍රචාරයට හිරුවෙකට බය දේශපාලඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. නමුත් මම ඉතිහාසයේ ඉඳන් මේ රටේ හැමෝම දන්නවා මම හැමදාම ගත්තේ වින්දිතයාගේ පැත්ත. මම ගත්තේ නැහැ පෝසතාගේ බලවන්තයාගේ පැත්ත. මම පස් මාෆියාව ආවා මම පස් ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගත්තේ නැහැ. මං ගත්තේ දිගුල පිටියේ පස් හින්දා වතුර නැති ලිංගවල වතුර නැති ජනතාවගේ පැත්ත. මැද පෙරදිග ප්‍රශ්නේ ආපුවම අර කූට ලොකු ව්‍යාපාරික ඒජන්සිකාරංග පැත්ත ගත්තේ නැහැ. මම ගත්තේ අහිංසක දුප්පත් අම්බල අක්කර නංගිලා ඉන්න අර අබුඩාබි ඩුබායි කුවේට් වල ඉන්න අහිංසක අම්බල අක්කර නංගිලාගේ පැත්ත. එතකොට ඒජන්සිකාරයෝ මාව මරන්න ආවා. කුඩ්ඩාගේ ප්‍රශ්නේදී මේ භාරත ලක්ෂ්මණගේ පැත්තේදී මම ඇයි භාරත ලක්ෂ්මණගේ පැත්ත ගන්නෙ? මම හිරු එකේ පැත්ත ගත්තනම් අදත් කොපි චැට් එකේ හැමදාම ඉන්නේ මම. ඒගොල්ලන්ගේ සම්මානුල්ල ජනප්‍රිය නළුවා මම. ඒගොල්ලන්ගේ සියලුම මේවල මදුරු ඩික්සිට් ළඟ වාඩි කරුවේ මම. අනිල් කපූර් ළඟ වාඩි කරුවේ මගේ. මට ඒ සියලු දේවල් මට අමතක කළා. මම ගත්තේ හඬක් නැති නිහඬ වොයිස්ලස් ස්පීච්ලස් ඒ මිනිස්යාගේ පැත්ත මම ගත්තේ. මම ඒකට සන්තෝෂ වෙනවා. මම සන්තෝෂ වෙනවා ඒ පැත්ත අරගෙන. මට එක දිගට අද හිරයන් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. එහිඳා මම මේක පහුගිය ටිකේම කළා. බුලාසරණුන මන්ත්‍රීතුමනි පහුගිය ටිකේ අපේ ගෙදරට ආව අහිංසක ස්වාමින් වහන්සලා දෙන්නෙක් මෙන්න පොඩි ඇවිල්ලා කිව්වා අම්මයි තාත්තයි මට කතා කරලා අනේ රංජ නැමැතුමා මේ අහිංසක ස්වාමින් වහන්සලා දෙනා දූෂණය කරලා මේකට පෙනී හිටින්න කියලා. මගේ ස්ටාෆ් එකම කිව්වා පිස්සු නටන්න එපා 176 බුද්ධහගමේ ඔළුවේ අත ගහගෙන කළු ගලේ ඔළුව ගහගන්න එපා. මේකට ඉන්වෝල්ව් වෙන්න එපා. මේකට අත තියන්න එපා. මං කිව්වා අනේ පවුනේ මේ ස්වාමීන් වහන්සේලා අඬනවා දූෂණේ වෙලා අපි මේකට පෙනිහිමු. මේකනම් කරන්න එපා. මේක කළොත් ඉවරයි කට්ටිය වට කරලා ගහනවා. ආගමට අත තියන්න එපා. මම හිතුවා කවන්නේ නැහැ. මං ඇහුවේ අම්මා තාත්තලාගෙන් ඇයි මාළඟට මෙන්නේ කිව්වා. ඔබතුමා විතරයි වෙන අය කතා කරන්න බය ඒවා කතා කරන්නේ. අපිට යන්න තැනක් නැහැ. මං කිව්වා ඇයි නායක ස්වාමීන් වහන්සේලා ගාවට යන්නේ නැත්තේ? මට කියන්න දුකයි. එතකොට ඒ තාත්තා කිව්වා ඒ බුලත් සිංහල තාත්තා ඒගොල්ලෝ අතින් මේ වරද වෙලා තියෙනවා කියලා පුත්‍රයාට යන්න තැනක් නැහැ කිව්වා. මම බෙල්ල ගහලා ගියත් කමක් නැහැ. මම කිව්වා රයිට් අපි කරමු. මම මේකට ඉදිරියපත් වෙන්නම්. ඊට පස්සේ කැලණියේ ওই ප්‍රශ්නෙත් එද්දි
කවුද ඒ මොනාද ඇයි කිව්වේ? ජනේලෙන් එළිය බැලුවා. කැලණි එකක දෙබෑ වුණා. කපුවා පීනකට ගියා. අනේ මේකෙක් මතු වුණා. ඌ ඇමරිකන් බෝට වතුර බෝතල එක දාගත්තා. ඒකේ නයෙක් හිටියා. මේ වගේ නම් මම එක දිගටම සටන් කළේ ඡන්ද බලාගෙන නෙමෙයි. අදත් මම කතා කරන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි. මම සුවාදීන විල්ලනවා. තමුන්නාස්ලට උනන් ඇප්ප නැතුව ගෙදර යවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතා කරලා හිරේ ඉන්නවා බොරු කියලා මිනිසුන් රවට්ටලා එළියේ ඉන්නේ නැහැ. මම ඒක නම්බුකාරව විඳිනවා. මම නම්බුකාරව විඳිනවා. මම කිව්ව හැම ප්‍රකාශයෙම අපි මම ඒ වගකීම ගන්නවා. පහුගියටගේ දේශපාලන වේදිකාවේදී මට ඉස්සරහින් ජනතාව කිව්වා රංජන් අයියා කියන්න මේ ගෝඨාභය මහත්තයා ගන්ටාරයක් හොරගම් කළා කියලා. මම කිව්වා මම එහෙම කියන්නේ නැහැ. මම එහෙම කිව්වොත් එක බොරුවක් කිව්වොත් අර කිව්ව සේරම ඇත්ත නැති වෙනවා. මම කිව්වා ඒ ගන්ටාරේ මගේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ ආලෝක උදපාදි කරපු ඩිරෙක්ටර් ඒ අධ්‍යක්ෂකතුමා නිෂ්පාදකතුමා ගිහිලා තියලා තිනවා විහාරේ විහාරාධිපති කිව්වා ගන්ටාරේ දිනනවා කියලා. එහෙනම් මම බොරු කියන්නේ නැහැ. මගේ දේශපාලනේ බොරුව නැහැ. මම කතා කළා නම් පහුගියටගේ තමුන්නාස්සලා දකින්නදී කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේන් බොනවා කියලා. මට ඔප්පු කරගන්න බැරුව මම අසරණ වෙලා ඉද්දි මම කතා කළා තමුන්නාස්සලා කඩමට විහිළු කරන එක්තරා කෙනෙක්ට. පියුමි හංසමාලි. එයා තමයි හරියටම විස්තර ඇතුව කිව්වේ කවුද කොකේන් අරන් නයිට් ක්ලබ් වල කොකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සෙට් එකක අන්න දැන් තියෙනවා. එතකොට උපాయ දූතෙක් විදිහට මම මේ වැඩේ කරලා තියෙනවා. දැන් එළි වෙලා තියෙනවා. කවුද මැක්ඩොනල් බෑග් එකේ චාලි අරන් ආවේ? කවුද අයිස් අරන් ආවේ? කවුද අපිට සල්ලි බෙදන්නේ? මේ සේරම එළි වෙන්න එළි කරගන්නට නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සර්ටිෆිකේට් මට කාගෙවත් ඕනේ නැහැ. මම දන්නවා මම කළේ හරි වැඩක්. ඒක කළේ ජීවිතේ පරදුවට කියලා. මගේ ජීවිතේ නැති වෙයි කියන දේ තියෙද්දි මම ඒ දේ කළේ නිර්මලාසාර රුදු මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක මට ඒ සතුට තියෙනවා. මටත් පුළුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. මටත් පුළුවන් හැමෝටම අතවන්නලා hina වෙලා අයිස්ක්‍රීම් විකුණන මිනිහෙක් වගේ ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් යාළුයි. හලෝ මචං සේරවෙක් යාළුයි. එහෙම කරන්නද මේ පාර්ලිමේන්තුවට 2 කෝටි 20 ලක්ෂක ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ අපිව? ඒ අයව නියෝජනය කරන්න. අද මේ කුඩු සල්ලි හින්දා කුඩු නාලිකා හින්දා මුළු රටම මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා. කවුද නම කියන්නකෝ? වෙලාව තියෙනවද? ඔව් කතා කරනවද? නෑ කියලා ගරු මුලසුන් මන්ත්‍රීතුමනි අරු මුලසරුණ මන්ත්‍රීතුමනි මම මේ අභියෝගය ආණ්ඩුවට කරනවා. මම දැක්ක ගරු අගමැතිතුමා කියනවා මේකට කොමිසම පත් කරන්න කියලා. ඩබල් සලූට්. පුළුවන් නම් පත් කරන්න. ඒ කොමිසම පත් කරද්දී මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට. ඇවිල්ලා මාළග තියනවා එතුමත් කතා කරපු හඬපට. එතුමා මට කතා කරලා 2005 දී මම වන් ෂොට් කරද්දි ෆිල්ම් එක ඒ නඩුවෙන් මම නිදොස්සුනාම මට කියනවා රංජන් ඔයා අද එළියේ ඉන්නේ මං හින්දා ඔයාට කෙලෙහිගුණ නැහැ කියපු හඳ මාළක තියෙනවා. හරිද? රාජනායකෙක්. ඉතින් ඒව තියෙද්දි එතුමට ඕන වුණා පහුගිය ටිකේ මගේ වන් ෂොට් කියන ෆිල්ම් එක බලන්න. ඒ කාලේ මං චන්ද්‍රිකා මැතිනට විරුද්ධව ක්‍රියා කළපු කාරේ. එතුමත් එක්ක ෆිල්ම් එක බලන්න ආවේ කවුද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න බුදු හෙට්ටි. අපි බැලුවේ කොහෙද? සිනි සිටි එකේ. කවුද සංගීතගේ මිනිස්සයා? ප්‍රියන්ත කාර්යපරුවත් එක්ක. මම තිත් ඇත්ත කතා කරන්නේ. ෆිල්ම් එක බලලා එළියට එද්දි දවස තමයි හරියටම ලක්ෂ්මන් කදිරගාවර මැතිතුමා මැරුණේ. එතකොට මම මහින්ද මහත්තයා එක්ක තමයි වන් ෂොට් ෆිල්ම් එක බැලුවේ. මාගේ සේරම සංවාද පටිගත කිරීම සියලු දේවල් තියෙනවා. මාව මැරුවත් ප්‍රශ්නයක් නැහැ. මං අවශ්‍ය තැන්වල ලොකර් වල මේ රටෙන් පිටත් ඒවා හાર્ඩ් ඩිස්ක් වල දාලා තියෙන්නේ. එහින්දා මම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේට මුණ දෙනවා. මේ වැඩේට මට ලොකුම උවමනාව තිබුණේ රජේ ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවේ නැහැ. හොරු විසින් රජේ අල්ලගත්තා. මේ බොරුවට අප පිට ඉන්න කට්ටියගේ හිතවත හදවත දන්නවා ඒගොල්ලෝ හොරු කියලා. ඒගොල්ලෝ කොහොමද මෙච්චර පොසත් උනේ? මේගොල්ලෝ කොහොමද මේ කුඩු ව්‍යාපාර කළේ? මේ සේරම ජනතාව දන්නවා. හැම දෙයකටම අහන්නේ මොකද්ද කුඩ්ඩෝ කියන්නේ? මොනවද සාක්ෂි වෙන්න බං? කො සාක්ෂි?
සාක්ෂිකෝ කියලා අහනවා. සාක්ෂි දැන් තියෙනවා. හඬපට තියෙනවා. වෛද්‍ය වාර්තා තියෙනවා. සර්ටිෆයිඩ් කොපි තියෙනවා. බී වාර්තා තියෙනවා. සමහරු කියනවා මම ශානිගෙන් ගිහිල්ලා වාර්තා ගත්තලු. ඇත්ත? මම විවාදයට අඬ ඉස්සෙල්ලා පෑනක් කොලයක් අරගෙන ශානිගෙන් අහනවා අද විවාදෙන්නේ රොෂාන් රණසිංහ මට කියන්න කී දෙනෙක් අතුරු දහන් කරපුවා ඉන්නවද නේවි සම්පත් කොයිද ඉන්නේ මේ සිල් දෙන මල් ලියා ගන්නවා මගේ මාමාට කාලෝ පොන්සේකා මහත්තයා බය නැතුව කියනවා පුතා මං කියන එක රෙකෝඩ් කරගන්න අපි ඒ වගේ ජාන වලින් එන මිනිස්සු විජේ කුමාරතුංග මහත්තයා ඇත්ත කතා කළා මගේ මාමා පොල්ලෙන් ගොඩ ගේ ඉස්සරහ අපිට වෙඩි කාලා මැරුණා අදත් අමරණීයයි හොරකම් කළේ නැහැ වංචාව දූෂණේ නැහැ මගේ කාලෝ පොන්සේකා මගේ මාමා එකම වෛද්‍යවරයා ලංකාවේ තමුන්ගේ පඩිය වැඩි කියලා වෛද්‍ය සභාවට ලියුමක් දුන්න එක්කෙනා. ඒව කොපි කරලා තමයි රංජන් රාමනායක පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ ලක්ෂයක් පඩි වැඩි වුණා. මට තාම ඉන්න හිටින්න ගයක් නැහැ. මම කිව්වා ඒ ලක්ෂය පහයි කියලා තව අවුරුදු 3ක් ලක්ෂේ නොගන්න මේ පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරයා. පැමිණීමේ දීවනාව නොගන්න එකම මන්ත්‍රීවරයා. ඇයි අපි එහෙම කරන්නේ? ඕවාදෙනු පරහට තමා සම්මතයේ පිටා සිට. අනුන්ට හොරා කියනවනම් හොරු අල්ලන්න යනවනම් ඉස්සෙල්ලා තමුන් හොරකම් නොකර ඉන්න ඕන. අද හොරු ගැන කතා කරන උන් ලෝක හොරු නෙවෙයිනේ. මේ ලෝක හොරු කියන අනුන් හොරු කියලා. හොරු ගැන කතා කරනවා නම් තමුන් හොරෙක් නොවි තමුන් ඉන්න ඕනේ. අමාත්‍යප ව්‍යාපාරයේ සභාපති කන පැලෙන්න බීලා අනිතුන්ට බොන්න එපා කියලා හරියන්නේ නැහැනේ. ඒක තමයි තිත්ත ඇත්ත. එහිඳ මම නැවත නැවතත් මහින්ද රාජපක්ෂ මහත්මයාටයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියනවා කොමිසමක් දාන්න දෙයියනේ දාන්න මම ෆයිල් පිටින් එන්නම් හැබැයි ගෝඨාභය මහත්මයාගේ හඬපට නම් මාළඟ නැහැ මම ඇත්ත කියන හැමදාම මහින්ද මහත්මයාගේ හඬපට 6ක් 7ක් තියෙනවා රිසාන ආෆික් මරපු වෙලේ මම මහින්ද මහත්මයාට කතා කළා එතුමට මං කිව්වා සර් රිසාන ආෆික්ගේ බෙල්ල කපලා මෙතන ඩිලාන් පෙරේරා ඇවිල්ලා කිව්වා අපි අන්න සමා හම්බෙලා සුමාන දෙකෙන් ගෙන්නනවා කියලා දෙන්න දිවි අර කෙල්ලගේ බෙල්ල කපලා ඉවරයි මට කිව්වා මහින්ද මහත්තයා මට බැන්නා ඔයා ඊතරද වැඩ කළේ අපි වැඩ කළේ නැද්ද හවුස් මේඩ්ලා මෙච්චර ගාණක් වැඩ කරා ඩොලර් බිලියන 8ක් එනවා ඔයා කියන විදිහට වැඩ කරන්න කියලා මට බැන්නා ඒ හඬපටත් තියෙනවා ඒකත් තියෙනවා ඒ අධිකරණයට බලපෑම් කරපු ඒවා දැන් කියන්නේ මම අධිකරණයට බලපෑම් කළා කියලා එයා පද්මිනී රණවක ගුණතිලකට කතා කළා වාසුදේවේ වෙලා අර මැරුණු අපේ බුද්ධිකගේ මස්සිනා හේමන්ත වරු මාමණ්ඩිය හේමන්ත වරු කුළු සූරිය වෙලා මාව බේරගත් එකත් එයා කියලා තියෙනවා රංජා උඹට කෙලෙහි ගුණ නැහැ උඹව බේරුවේ මම උඹ ආද එළියින්ද මං ඉඳයි කියන එක තියෙනවා ඒකත් මම සභාගත කරනවා කමන්නෑ නේ හා කමන්නෑ නේද ඒවත් අපි සභාගත කරමු ඇයි මේ වෙනේ විතරක් දාන්නේ ඇයි ඒගොල්ලන්ට අවාසියව දාන්නේ නැත්තේ ඒ කැබිනට් ඇමතිවරු මට මෙතන බැන්නේ ඒ ඇමතිවරුන්ගේ නෝන්ලා මට කතා කරපුවා තියෙනවා අනේ අයියේ ගෙදර එන්න ඇවිල්ලා ඇවිල්ලා මේවා මේවා කියන්න රටට මගේ මහත්තයාට අගමැති සිහිනයක් තියෙනවා ඒ මහත්තයා තවත් කැබිනට් ඇමතිවරෙක්ගේ නෝනාට තියෙනවා හඳහනේ එයාව බැන්ද කෙනෙක් අගමැති වෙනවා කියලා මාව ඩිවෝස් කරලා ගිහලා එයාව බැන්ද එයා දඬුවද කවුද කියලා එතකොට අයියේ මෙයා ඒ කැබිනට් ඇමතිවරයාගේ නෝනාව බැන්දේ හඳහානේ අගමැති වෙන්න ඕනේ ඉඳ මාව අතෑරලා අයියේ මේවා ගිහිලා කියන්න පාර්ලිමේන්තුවේ කියපු වීඩියෝ මාලක තියෙනවා ගෙදර ඇවිත් කැමරාවක් හංගන් ගියා අනේ මිනි ස්විම් pool එකයි ලොකු ස්විම් pool එකකුයි තියෙනවා කොහොමද එහෙම වෙන්නේ එහෙම වෙන්න බෑ අපි කන්නාඩි ඉස්සරහට කියලා කතා කරමු සිංගර් එකේ වැඩ කරපු කෙල්ලෙක් දර්ෆිනාස් එකේ රිසර්ච් ට්‍රිප් අනේ මහත්තුරුනි කොහොමද කෝටි ගණන් සල්ලි තියෙන්නේ මම පහුගිය ටිකේ මේ ආයතන දින එංගලන්ත ගයක් ගැන කිව්වා මාව මරාගෙන කණ්ඩ බැන්නා ඔප්පු කරපන් මම ගිහිල්ලා ගෙන්නුවා අනේ ස්ටේට් මම මේ ලෑන්ඩ් මිනිස්ට්‍රේට කතා කළා අර චන්දිමාල් හරහා මම ගෙන්නුවා අනේ ඔප්පු කොපිය වෙන්නවා මැඹුතුමා කිව්වා ඔව් ගයක් තියෙනවා මගේ දරුවන්ට ඉස්කෝලේ යන්න ගේ ගත්තා කියලා කිව්වා. මෙහෙමයි අපි හොරු ඇල්ලුවේ. හොරු අල්ලද්දි අන් එතිකල් වෙන්න ඕනේ. හොරුන් එක්ක ඩිසිප්ලින් නැහැ. හොරුන් එක්ක චාරයක් නැහැ. හොරුන්ට චාරයක් නැත්නම් අපි ඔකට චාරය වෙලා. හොරුන්ගේ ඩිසිප්ලින් නැත්නම් අපි ඔකට ඩිසිප්ලින් වෙලා. අපි ඔකට ජෙන්ටල්මන් වෙන්නේ හොරු ඉස්සරහ අපිට. ඒ හින්දා මම කියනවා මහින්ද මහත්තයෝ ගෝඨාභය මහත්තයෝ පුළුවන් නම් නිව්යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා මගේ ඇරියා. අර නිව්යෝක් ටයිම්ස් එකේ සභා කවුද? තත්රු මයිකල් තාම බලන් ඉනවා නඩු දාන්න.
නඩු වැටෙනකම් බලන් ඉන්නවා. එයා තමයි කියේ පුෂ්පා රාජපක්ෂගේ මුන්න මෙච්චර ආවා. ඇල්ලේ ගුණවශ ස්වාමීන් වහන්සේ ඩොලර් 38,000ක් ගත්තා. ඒව කිව්වේ මරියා අල් හබීබි නිව්යෝක් ටයිම්ස් පත්තරේ. නඩු දානවා කෝ දැම්මද? අවුරුදු දෙකක්. ඒ වගේම තමයි මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් කියන්නම්. මේකට නඩු දාන්න නෑ පුතා. දැම්මොත් උන්ටම කෙලවෙනවා. මේකට කොමිසම් ගේන්නේ නෑ. මොකද එයාගේ හඬ තියෙනවා. එයාගේ රූප තියෙනවා. මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා. අම්මා පල්ල, ජේසු පල්ල, බුදුන් පල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ල, නැත්නම් මට වැඩකුත් නැහැ. මොකද මම කළේ හොඳ ඉතින් කියලා මම දන්නවා. මට හොරුන්ගේ චරිත සාහිතික මොකටද? චරිත සාහිත දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද? කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගෙන් තමයි චරිත සාහිතික ඉල්ලන්නේ. ඒකින්ද මට චරිත සාහිත මට ජනතාවගේ මං ගිය හැම ආසනෙම හැම දිස්ත්‍රික්කෙම ගම්පහව 216,000යි. රත්නපුරේ කිව්වා 119,000යි. මිනිස්සු ඇත්ත කතා කරන එකගේ බොඩි ලැන්ග්වේජ් එක දකින්නවා. මූ ඇත්තද කතා කරන්නේ? මේ බොරුවක්ද? ඇක්ටින්ද? මේ රඟපෑමක්ද? මේක මිනිසුන්ට තේරෙනවා. ඒ හින්දා මේ දේශපාලනේ මට හරියන්නේ නැත්තම් මම යන්නම් ගෙදර. මට පක්ෂ සමාජික තත්ත්වය අහිමි කළා ගිය සුමානෙ. කමන්නේ. මම මගේ ආසනේ අහිමි කළා. මගේ සංවිධායක ධුරය අහිමි කළා. ඉදිරියේදී මගේ මාම වගේ කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා. නමුත් මම කවදාවත් ඒ වලි සැලෙන්නේ නැහැ. ඒ හින්දා මම නැවතත් කියන්නේ මේක නිකමට යන්න යවන්න එපා. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම මේකට කොමිසමක් දාන්න මේ කොමිසමට මම එනවා. හැබැයි මම නැවතත් කියනවා මේ හඬපටවල තියෙන දේවල් ජනතාව දැනගත යුතු දේවල් ගැන මම මේ ලිස්ට් එකක් ලියන්න ආවා. මේකේ තියෙනවා පෙන්ත හවුස් එකේ අපේ කාංචන මල්ලි ඉන්නවද නැහැ මෙතන? කාංචන මල්ලිත් මගේ ඔත්තුකරුවෙක්. කාංචන මල්ලි ඔන්න දවසක් කාංචන මල්ලි ගියා පෙන්ත හවුස් එකට. පෙන්ත හවුස් එකට ගිහිලා ගැහුවා, දොරට තට්ටුවක් දැම්මා. අනේ දොර ඇරියේ අනිකා විජේසූරිය නෙමේ, වෙන කෙනෙක්. ඒකෙන් තමයි ආදරණීය මිත්‍රවරුනි බැඳුම් කර වංචාව අහු වුණේ. ඒක තමයි ඇත්ත කතාව. නහිල් විජේසූරියගේ දුව. එයා තමයි අන්තිමට ඇවිල්ලා කිව්වේ පෙන්ත හවුස් එකේ ගෙවල් ගත්තේ කවුද කියලා. ඒක කළේ කාංචන. මගේ මම ඒක රෙකෝඩ් කරපු ඉඳා දැන් නැහැ කියන්න බෑ. ඒවත් තියෙනවා. ඒකත් තියෙනවා. කාර්මන්දතුමා කාලය අවසානයි. ඒ වගේම බැඳුම් කර වංචාවේ අර්ජුන ඇලෝසියස් මට කතා කරපු රෙකෝඩින් තියෙනවා. එයා මට සල්ලි දෙන්න හදපු එක. ඒක තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ මහා වංචා තියෙනවා. තිලංග සුමිතපාල මහත්මයා මැච් ෆික්සින් ක්‍රිකට් ක්‍රීඩකෝ සල්ලි ගත්තාටි මේවා සේරම තියෙනවා. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ ආදරණීය අපේ මගේ මිත්‍රවරුන්ට. තමුන්ට අසලා කවුරුත් දන්නේ නැති දෙයක්. ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද ලංකාවේ? සෝම හාමුදුරුවන්ගේ පළවෙනි ඇනිව ගුණාසුරන් මණ්ඩ මේ දවසේ ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද? මේක කිව්වා මට මිත්‍රෙක් චීනේදී. බොහොම ස්තුතියි මන්දිරතුමා. මට විනාඩියක් දෙන්න. ඒ මේක කියද්දි මම හොරෙන් රෙකෝඩ් කරගත්තා. අන්තිමට ආයෙත් ගිහිල්ලා ඒක ආයෙත් ටෙලිෆෝන් එකේ වෙරිෆයි. ඒකලෙත් හෙළ උරුමේ ගම්මන් පිළ මහත්තයා දන්නවා. එයාගෙන් අහන්න. බොහොම ස්තුතියි. මේ දෙකක් මරනවා. බැරුවත් ෂාරුක් ඛාන් මරුණා. තාම ලංකාවට ගහනවා. නිමල් ලාන්ත. මෙන්න මෙහෙමයි දේවල් කරන්නේ. තව තියෙනවා දේශපාලනේ අල්ලාසු මිල අලි හොරකම උඩුවේ ධම්මා ලෝක හාමුදුරන්ගේ උදේ වෙද්දී අලියෙක් දාලා ගියේ කවුද? වෙලාව ඉවරයි. නායකෙක්. ඒකයා කියන හඬපටය තියෙනවා. එතකොට තව තියෙනවා නිමල් ලාන්ත.